මියුසික්. ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙන දේ තමයි විශේෂයෙන්ම ඉරාජ්. එතකොට මේ අපිට ඉරාජ් පිළිබඳ දේශපාලන එයාට කරන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ අපිට කිසි විවාදයක් නැහැ. ඔහුගේ දේශපාලනය කරන්න. හැබැයි ඔබ මේ මොහොතේ වෙදිත් කියලා බලන්න ඉරාජ්ගේ සමාජ ජාලා මාධ්‍ය ජාලා හරහා ඔහු ඉදිරිපත් කළා තියෙනවා. මේක බැලුවට පස්සේ මේ වීඩියෝ අපිට වෙලාව නැති හින්දා බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඔහු කියන්නේ මොකද්ද? ඔහුගේ මේ ප්‍රකාශය ඇතුලේ දැනෙන දේ තමයි මේ 18 සන්නියන්. ඒ වගේම මේ තරුණ සේවා සභාවේ මිලියන 90ක් කරන්න මේ ලෑස්ති කරලා තියෙන මේ ප්‍රසංගය ඒගොල්ල කරන ප්‍රොජෙක්ට් එකක් ලෙස තමයි හොයා දක්වන්නේ. එතකොට මේ වීඩියෝ එක තුළ පැහැදිලිව ඉරාජ් කියනවා අපි ප්‍රසංගයක් කරන්න ආවා, ඒක නිසා ඒකට විරෝධය ආවා, ඒක නිසා මේකේ ඉන්න භූතයෝ අරගොල්ල මේගොල්ල කුම්බාණ්ඩෝ දැන් පන්නන්න ඕනේ, ඒක නිසා දැන් අපි සතිපතා දිගට 18 සන්නිය ගාලේ නටනවා කියලා. අපිට කමන්නේ ඉරාජ්ගේ සල්ලි වලින් ඉරාජ් මොනවා හරි හොයාගත්තේ වෙන් ඉරාජ් 18 සන්නිය සතිපතා බැරි නම් දවස් පටාවත් නැටුවට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් එතකොට ඉරාජ්ගේ ජාතික තරුණ සේවා සභාව අතර තියෙන සම්බන්ධය මොකද්ද? එතකොට ඉරාජ් කියනවා මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ ඒගොල්ලා කියලා. එතකොට තරුණ සේවා සභාවෙන් කියනවා මේ තරුණයන්ගේ කොවිඩ් කතාවත් එක්ක තිබිච්ච අසහනයත්, ඒ වගේම තරුණයන්ගේ තියෙන අසහනයත් තුනී කර ගැනීම වෙනුවෙන්, ඒක වෙනස් කර ගැනීම වෙනුවෙන් ප්‍රසංග කරනවා කියලා. එතකොට ඒකට රජය මුදල් අනුමත කරනවා. හැබැයි ඉරාජ් ඇවිලා Facebook එකේ ලයිව් දෙනවා මේක අපි කරන්න ගියේ ඒක නිසා මේකට දැන් අවස්ථාව දෙන්නේ. හැබැයි මේකේ ඉන්න භූතයෝ කුම්බාණ්ඩු යනකම් සතිපතා 18 සන්නියක් නටනවා කියලා. එතකොට 18 සන්නියට දැන්ට ගත්තත් ලක්ෂ 12 මාර්කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කළා තියෙනවා. තරුණයන්ගේ බස් ගාස්තු ඒවා ඇතුළත් වෙලා නැහැ. හැබැයි යා කියන සතිපතා කරනවා කියලා. අපි නැවත කියන්නේ රාජ්‍ය පුද්ගලික සල්ලි කමක් නැහැ ඒවා වියදම් කරන්න. දවස ගානේ නැත්තම් පැයෙන් පැයට 18 සන්නිය නටන්න. අපිට සංස්කෘතික වශයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒවා මේ රටේ ඇතුලේ සංස්කෘතික වශයෙන් තිබිය යුතු දේවල්. හැබැයි මේ ඉරාජ් කාගේ සල්ලිද වියදම් කරන්නේ? එතකොට ඒක නිසා දැන් සභාපතිවරයා දෙන්න ඕනකම තියෙන උත්තරේ මේක ඉරාජ්‍ය ප්‍රොජෙක්ට් එකක්ද? නැත්තම් මේක තරුණ සේවා සභාවේ ප්‍රොජෙක්ට් එකක්ද? එතකොට ඉරාජ් කියනවා මේක එයාගේ ප්‍රොජෙක්ට් එකක් කියලා. එතකොට ඒක පිළිබඳ අපිට ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ අවසාන කරුණ තමයි ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා වුණාට පස්සේ තාම ගත්තොත් එහෙම ඒගොල්ල සංවිධානාත්මක කරම එකම එක රැලියක් කුලියාපිටියේ කරා මාර්තු 10 වෙනිදා කුලියාපිටියේ රැලියක් කරා. මේ රැලියට අදාළව අපි වගකීමෙන් කියනවා මේකට අදාළ කරන නීත්‍යානුකූල මැදිහත්වීමුත් අපි ගන්න සූදානම් වෙනවා කුලියාපිටියේ එක්සත් ජාතික පක්ෂයේ කරපු ඒ රැලියට. හරිද? ඒ රැලියට ගත්තොත් එහෙම තරුණ සේවා සභාව පාවිච්චි කළා නැටුම් කණ්ඩායම්, ඒ වගේම ගත්තොත් එම වෑන් 4කුයි කැබ් 1කුයි සම්බන්ධ කරගෙන තියෙනවා. එතකොට දැන් මොකද්ද කරලා තියෙන්නේ? මේ රනිල්ගේ දේශපාලන රැස්වීම වෙනුවෙන් තරුණ සේවා සභාවේ වාහන පාවිච්චි කරලා තිනෝ, තරුණ සේවා සභාවේ ඉන්න නැටුම් කණ්ඩායම් පාවිච්චි කරලා තිනෝ. මම මේවා ඉතාමත් අපි වාක්‍යෙමින් ඉදිරිපත් කරන්නේ කැබ් වෑන් 4ක් ගිහිල්ලා තිනෝ. වෑන් 4ේ නම්බර්ස් ටික මේක. එක වෑන් එක ගිහලා තිනවා NA 90යි 94. අනිත් එක NB 13යි 89. අනිත් එක NB 33යි 84. අනිත් එක තමයි NB 33යි 83. මේ තියෙන වෑන් ටික තරුණ සේවා සභාවෙන් රනිල්ගේ රැස්වීමට නැටුම් කණ්ඩායම අරගෙන ගිහලා තිනවා. කැබ් එකක් ගිහලා තිනවා PQ 50යි 78. එතකොට මේවා ඉතාමත් වකිමෙන් අපි ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේ මොකද්ද කරන්නේ? රනිල්ලා දැන් මේ තමන්ගේ බලය, තමන්ගේ විවස්ථාවෙන් හදාගත්තේ බලහත්කාරී බලය, ඒ වගේම මේ අපේ රටේ ඉන්න තරුණ තරුණයන්ට අද ලංකාවේ ඉන්න විදිහක් නැහැ. පාස්පෝර්ට් පොලිමේ ඉන්නව මොකක් හරි කමක් නැහැ රට පණ ගන්න ඕනකම තියෙනවා කියලා. හැබැයි පාස්පෝර්ට් එකේ ඉන්න පොලිම එයාපෝර්ට් එකේ නැහැ. අපේ රටේ අම්මා තාත්තරද බෙහෙත් ටික නැහැ. අපේ රටේ අද දැන් තව දවස් කීපකින් මේ රටේ සිංහල දමිළ අලුත් අවුරුද්ද එනවා. ඒක නිසා පමුණුව ගියත් පිටකොටුව ගියත් මිනිස්සු ඉන්නවා. හැබැයි මිනිස්සුන් ඇතේ බඩු නෑ. එහෙම තියේදී රට එතනට පරිවර්තනය තියෙද්දී රනිල්ලා දෙඟා නටන්න පටන් අරන් තිනවා තමන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් එක වෙනුවෙන්. ඉතින් ඒක නිසා අපි රනිල්ලාගේ ඒ වගේම රනිල්ලා වෙනුවෙන් මේ කතා කරන ස්මාර්ට් දේශපාලනද මේ තියෙන්නේ. සාමාන්‍ය සුපුරුදු පරිදි අවුරුදු 75ක් ආපු මේ ජඩ මදර දේශපාලනයව තමයි රනිල්ලත්
මේක නැවත අරගෙන යමින් තියෙන්නේ. ඒක නිසා ස්මාර්ට් තාරුණ්‍ය කියලා මජර නැත්නම් චාටර් දේශපාලනය තමයි කියන්නේ අපේ රටේ තියෙන ඒ සම්පත් දීපල පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් එක අරගෙන යනවා. ඒක නිසා අපේ රටේ විශේෂයෙන්ම අරගලයක් වෙලා තරුණ තරුණිය නැගිටලා මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු නැගිටලා ඉදිරිපත් කරේ සිස්ටම් එක චේන්ජ් කරන්න. මේ මජර දේශපාලනය අවසන් කරන්න. මේ මාරුවෙන් මාරුවට ආව බලසූදුව නතර කරන්න. ඒ වගේම අපේ තියෙන දීපල නාස්තිය නතර කරන්න කියන එක තමයි අපේ රටේ තරුණය මැදිහත් කරමින් තිබුණේ. ඒක නිසා රනිල්ලා තව මාස 6ක් ඇතුලේ මේ තියෙන විවස්ථාමය ප්‍රොජෙක්ට් පාවිච්චි කරලා නීතිමය තියෙන සමහර හිල් වලින් රිංගලා නටන්න. හැබැයි අපි රනිල්ලාට කියනවා තව මාස 6යි තියෙන්නේ නිසක ලෙස මේ රටේ ජනතාව මේ රටේ තරුණයෝ දේශපාලනිකව විශේෂයෙන්ම මේ තට්ටු මාරු කිරීමට අපේ නිල් පාටත් කොළ පාටත් දේශපාලනේ දේශපාලනිකව අනිවාර්යයෙන්ම අවසන් ගමන් නැවනවා. ඒ වෙනුවෙන් මේ රටේ මැදිහත් වෙනවා. ඒ වගේම අපි කියනවා රනිල්ටත් ඒ වගේම රාජපක්ෂලටත් තරුණ කටයුතු ඇමතිවරයාටත් ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ ඉන්න සභාපතිවරයාට සියලු දෙනාට අපි කියනවා මේ ඔබ කරමින් යන මේ අපේ රටේ දීපල අපේ රටේ තරුණයන් මේ නැවත නැවතත් පාවිච්චි කිරීම වහාම නතර කරන්න. ඒ වගේම අපි විශේෂයෙන්ම තවත් පණිවිඩයක් තියෙනවා විශේෂම තරුණ සභාවේ ඉන්න නිලධාරීන්ට. අපි දන්නවා තරුණ සේවා සභාවේ ඉන්න නිලධාරීන් ඉතාමත් හොඳ ඒ වගේම විද්‍යානුකූල දැනුමක් තියෙන මේ රටේ තරුණයන්ට ආදරය කරන බහුතරයක් නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඔබ මේ ලිපිවලට අස්සම් කළ අපි විශේෂයෙන්ම ඉහළ මට්ටමේ ඉන්න නිලධාරීන්ට අපි කියනවා ඔබ මේ ලිපියට අස්සම් කරලා මේ රනිල්ලාගේ මේ දේශපාලන ප්‍රොජෙක්ට් එකට අස්සම් කළ අමාරු වැටෙන්න එපා. පෞගේ කාලේ මහින්දලට කඩේ ගිහිල්ලා අවසානයේ මහින්දලා ඒ වෙනුවෙන් පෙනී හිටියේ නෑ. අවසානයේ ඔවුන්ට බන්ධනාගාරවල උසාවි ගානේ තනියෙන් ලඟින්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම තව මාස 6කින් මේ දේශපාලන පෙරළිය වෙනවා. මේ රටේ මහජනතාව බලය අත්පත් කරගන්නවා. ඒක නිසා අපි නිලධාරීන්ටත් කියනවා ඔබේ අනාගතය ඔබේ ජීවිතය අඳුරු කරගන්න නැතුව මේ තට්ටු මාරු ආපු දේශපාලනයට ඔබේ තියෙන අයිතියට පිටින් ඔබේ තියෙන ඒ තියෙන විවස්ථාවේ තියෙන අයිතියට පිටින් වැඩ නොකර මේකට එරෙහිව මැදිහත් වෙන්න කියන අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවට තරුණ තරුණයන්ට කියනවා වහාම තරුණ සේවා සභාව මේ කරමින් යන දේශපාලනික මැදිහත් වීමත් ඒකේ දීපල අවිභාවිතා කිරීමත් රනිල්ගේ මේ කරමින් යන ප්‍රොජෙක්ට් එකක් නැති කර ගැනීම වෙනුවෙන් අවසන් කර ගැනීම වෙනුවෙන් වළක්වාලීමට මේ රටේ ජනතාව තරුණයෝ මැදිහත් වෙන්න කතා කරන්න ඒ වෙනුවෙන් අදාළ කරන දේවල් කරන්න කියන එක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව ඇතුළේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.